ආයුබෝවන් අලුත් අවුරුද්දත් එක්ක මේ අපි කතා බහ කරන්නට යන්නේ ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණය. ඉතින් 2022 වර්ෂයේ බක්මහට අදාළව පලාපල විස්තරය ඔබට බලපාන අයුරින් අපි මේ ඉදිරිපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහිදී ඔබට කියන්නට ඕනි recording.lk YouTube නාලිකාව වෙතින් ඔබට මේ පිදෙන මේ සත්කාරය ඔබ ඉතාමත්ම ප්‍රිය කරන වැඩසටහන බවට මේ වෙනකොට පත් වෙලා තියෙන ඉතින් ඒ නිසා ඒ සියල්ලටම ඔබට ඉතාමත්ම ස්තුතිවන්ත වෙන්නටත් මේ අවස්ථාවක් කරගන්නවා. කොහාගේ ඒ රාවයත් එක්ක කොහාගේ ඒ ශබ්දයත් එක්ක ආරම්භ වන මේ බොහොම පරිසරයේ සුන්දර වන තත්ත්වය අප්‍රේල් මාසය තුලදී ඒ ගස්කොළ ඒ සියලු පරිසරයන් බොහොම සුන්දරව සුන්දර තැනකට යොමු වෙන පරිසරය සූර්යා පවා අලුත් ගෙදරකට ගිහිල්ලා බොහොම බල සම්පන්නව ජව සම්පන්නව අපට ඒ ශක්තියින් බෙදන ආකාරය හැඟවෙන මේ අලුත් අවුරුද්දේ සිරියාවන්තකමත් එක්ක තමයි අපි මේ වැඩසටහන ඔබට තිරින කරන්නේ. ඉතින් 2022 වර්ෂයේදී ඔබගේ නිවාසයේ දෝෂ පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයන් නැකත් සාදා ගැනීමේ අවශ්‍යතාවන් කේන්ද්‍ර දෝෂ පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයන් ඔබට තියෙනවා. ඉතින් ඒ සියල්ලම ඔබට තිරේ දිස්සන WhatsApp අංකය හරහා ඉටු කරවා ගන්නට හැකියාව තියෙනවා. 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරයේ සලකද්දී ලග්නේ වෘෂභ හෝරාව කටක දෙර්කාණේ කන්‍යා සප්තාංශ නවාංශක ද්වාදශාංශක ත්‍රිංශාංශක ආදී මේ සඳහා ගලපා සලකා තියෙනවා. තත්කාල ලග්නේ 22 වෙනි දෙර්කාණාධිපතිය කුජ විදියටත් 64 නවාංශාධිපතිය චන්ද්‍රයා විදියටත් පෙන්නුම් කරනවා. තත්කාල කේන්ද්‍රයේ ආත්මකාරක වැඩිම අංශක ගන්නගේ ග්‍රහය ශනි විදියට පෙන්නුම් කරනවා. අමාත්‍යකාරක ග්‍රහය චන්ද්‍රයා විදියට පෙන්නුම් කරනවා. යුරේනස් මේෂේ නෙප්චුන් කුම්භේ ආදී ග්‍රහ පීඨීම් යදී මෙහිදී සලකලා තියෙනවා. දිනේ බ්‍රහස්පතින්දා තිතිය පුරතෙලස්සක කරණේ කවුලව නැකත බෝපල් යෝගේ වෘද්ධි ආදී කටයුතුත් මෙහිදී සලකලා තියෙනවා. තත්කාලේ බාධක ග්‍රහය ශනි මාර්ග ග්‍රහය කුජ රවිගේ නැකත් අධිපති කේතු සඳුගේ නැකත් අධිපති ශුක්‍ර මේ ආදී විදියට ග්‍රහයන් තැන්පත් නැකත් ආදියත් අපි විශේෂයෙන් මේ පලාපල කතනෙට ඔබට සලකලා තියෙනවා. ඒත් එක්කම ඉතා ශුභ බලයන් තියෙන රවි උච්ච චන්ද්‍ර මිත්‍ර ශුක්‍ර මිත්‍ර ගුරුහා ශනි සුවශේෂ්ඨ කියන බලයනුත් අපි විශේෂයෙන් මෙහිදී සලකලා තියෙනවා. ඉතින් මේ කියන පලාපල විස්තරය අඩු වෙන්නට වැඩි වෙන්නට බලවත් වෙන්නට එහෙම නැත්නම් වෙනස් කරන්නට හිමි බලයේ තියෙන ඔබගේ පුද්ගලික කේන්දරය. ඉතින් ඒ නිසා ඒ පුද්ගලික කේන්දර අනුව ඔබගේ උපන් දිනේ උපන් තැන උපන් වේලාව උපන් ස්ථාන කියන කරුණුකාරණා WhatsApp කරලා ඔබට පුළුවන් ඔබටම ගැළපෙන පලාපල විස්තරය කොයි ආකාර විසඳනවද කියන කරුණුකාරණා දැන කියා ගන්න. අපි බලමු ඔබේ ලග්නයට කොහොමද බලපෑම පවතින කියලා. අපි දැන් කතා කරන්නට යන්නේ මේ 2022 අලුත් අවුරුද්දත් එක්ක අපි කුම්භ ලග්න හිමිය විවාහ අපේක්ෂිතයන්ට කොයි විදිහේ බලපෑමක් පවතිනවාද කියන කාරණාව. විවාහය උසස් ආකාරයෙන් උත්සව ශ්‍රීයෙන් ඉටුවන වසරක්. ඉතාම සුබදායි පුවතකින් තමයි අද කුම්භ ලග්න හිමියන්ගේ පලාපල කතනය ආරම්භ කරන්නට වෙන්නේ. විවාහ අපේක්ෂිතයන්ට ඉතාම සුබදායි මිහිරියේ වදනක් වේවි මේ කටයුත්ත. ඉතින් ඒ නිසා ඒ උත්සවශ්‍රීයට ඔබ සූදානම් වෙන්න මේ අලුත් අවුරුද්දත් එක්ක ලැබෙන වර්ෂයේදී. විසිපොරොන්දම් පමණක් බලලා සිදු කරන විවාහය අවදානමක් තියෙනවා කියන කාරණයත් ඔබට සිහිපත් කරන්නට ඕනි. ඒ නිසා ඒ විසිපොරොන්දම් විතරක් බලලා සුභයි අසුභයි කියලා නිගමන ගන්නට යන්නට එපා. එහෙනම් අපි කුම්භ ලග්න හිමියන්ගේ ධනය සම්බන්ධව කතා බහ කරන්නට ඊළඟට යොමු වෙන්නේ. ණය අපේක්ෂා ඉටුවන වසරක් විදිහට පෙන්නුම් කරන ඔබ ණය අපේක්ෂිතව සිටියාද ණය ලබා ගන්නට අපේක්ෂාවක් තිබුණාද ඔන්න ඒ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වෙන වසරක් විදිහට ඔබට පෙන්නුම් කරන්නේ. වියදම් කිරීමේ හැකියාව හා ආදායම් මාර්ගද වැඩි වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ කියන්නේ වියදම් කරන්න යෙදෙනවා සහ ඔබ වියදම් කරනවා ඒත් එක්කම ඔබගේ ආදායම් මාර්ගත් වැඩි වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඔන්න ධනය සම්බන්ධයෙන් පෙන්නුම් කරන්නේ. රැකී රක්ෂා පැත්ත බලමුක අපේ කුම්භ ලග්න හිමියන්ට කොයි විදිහටද මේ අලුත් අවුරුද්දත් එක්ක ලැබෙන වර්ෂයේ බලපාන්නේ කියන කාරණේ. නව රැකියා අවස්ථා හිමිවන වසරක් විදිහට ඔන්න ඔබට පෙන්නුම් කරන්නේ. රැකී රක්ෂා පැත්තෙන් තවදුරටත් කිව්වොත් නීතිමය ගැටලු රැකියාව සම්බන්ධයෙන් යෙදෙන බැවින්
වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි කියන කාරණය ඔබට කියන්නට ඕනි රැකී රක්ෂා පැත්තෙන්. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරගන්න එවැනි නීතිමය කරුණු කාරණා ගැනත් ඔබ අවධානයෙන් සිටින රැකියාව පිළිබඳව කටයුතු කරද්දී ගෘහ ජීවිතයේ පැත්ත කොයි විදිහට විසඳන අපේ කුම්භ ලග්න හිමියන්ගේ පවුලේ පෝෂණය සම්බන්ධව ගැටලු ඇතිවන තත්ත්වයක් නම් පෙන්නුම් කරනවා. අඩු මිලට ගෘහ උපකරණ ලැබීම් ඇතිවන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඔබට ඔන්න එවැනි අවස්ථාවක් තියෙන වසරක් විදිහට කියන්නට පුළුවන්. ඉතින් එවැනි දේවල් මිලදී ගැනීම වලට යොමු වෙන්නට බලය තියෙනවා. අධ්‍යාපනය ගැන තමයි ඔන්න දැන් කුම්භ ලග්න හිමියන්ගේ අවධානය යොමු කරන්නේ. ඉගෙනුම් ශිෂ්‍යත්ව එහෙම නැත්නම් සහනාධාර එහෙම නැත්නම් උපකාර ඔබට හිමිවන වසරක් විදිහටයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් ඔබට ප්‍රගතියක් ගන්නට උදව්වක් ගන්නට උපකාරයක් ගන්නට හොඳ බලයක් තියෙන වසරකුයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන්නේ. අපේ අධ්‍යාපනයේ නිරත දරුවන්ට ඕන විශේෂිත සුබ පුවතක් විදිහට අධ්‍යාපනය ගැන කියන්නට පුළුවන්. උසස් අධ්‍යාපනයේ නිරත අයගෙන් කලා එහෙම නැත්නම් වාණිජ ශ්‍රේෂ්ඨයකද ඔබ අධ්‍යාපනයේ නිරත වෙන්නේ. ඔන්න එවැනි අයට විශේෂිත අධ්‍යාපන අවස්ථාවන් හිමිවන තත්ත්වයක් තවදුරටත් පෙන්වුම් කරන තත්ත්වයකුයි තියෙන්නේ. ඒ නිසා එයත් එවැනි ශ්‍රේෂ්ඨයක නම් නිරත වෙලා ඉන්නේ, නිරත වෙන්නේ ඔන්න එවැනි වාසනාවන්ත තත්ත්වයක් අධ්‍යාපනයේ පැත්තෙන් ඔබට හිමි වසරක් විදිහට කියන්නට පිළිවන්කම තියෙනවා. ඉතින් ඔබගේ විවාහ දෝෂයන් පිළිබඳව අවධානය යොමු කරමින් විසි පොරොන්දමින් එහා ගිය විවාහ පරීක්ෂාවක් ඔබට කරගන්නට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවද? එහෙනම් ඔබ කරන්න ඕනි කුමක්ද? ඔබ කරන්නට ඕනි තිරේ දිස්සන අංකයට මට විසි පොරොන්දම පමණක් නෙමෙයි එතනින් එහාටත් තියෙන විවාහ දෝෂ බලා ගන්නට ඕනි කියන පණිවිඩය යොමු කිරීම පමණයි ඔබ ওই තිරේ දිස්සන WhatsApp අංකයට. ඒත් එක්කම ඔබට ව්‍යාපාරයට නමක් හදාගන්නට ඔබට අවශ්‍යතාවයේ තියෙනවා. ඉතින් ඒකටත් ඒ කටයුත්තම ඒ අංකයටම ඔබට කරගන්නට පුළුවන්කම තියෙනවා. නිවාසයේ වාස්තු දෝෂ ඔබ මතුපරට පුරට දායාද කරන්නට බලාපොරොත්තු වෙනවද? හොඳම දේ දරුවන්ටයි කියලා ඔබ මතුපර පුරට වාස්තු දෝෂයක් දායාද කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙම බලාපොරොත්තුවක් නැති කෙනෙක් නම් ඔබ කරන්නට ඕනි ඒ දෝෂ තත්ත්වයන් නිවැරදි කරලා තමයි හොඳම දේ දරුවන්ට කියලා ඔබගේ නිවාසයේ දායාද කරන්නට ඕනි. එහෙනම් ඔබ කළ යුතු වන්නේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ දෝෂ තත්ත්වයන් නිවැරදි කරවා ගන්නට අවශ්‍ය කටයුතු කිරීමයි. එහෙනම් අපේ කුම්භ ලග්න හිමියන්ට ධන ශක්තිය වර්ධනය වන ඒත් එක්කම ඔබගේ රැකියාව ඉතාමත්ම සාර්ථක තැනකට යොමු වන ඔබගේ ඒ අධ්‍යාපන බලාපොරොත්තු වැඩිහිටියන්ගේ අධ්‍යාපන බලාපොරොත්තු විවාහ දිවිය සම්බන්ධව ඔබ බලාපොරොත්තු වන සියලු දේ ඒ ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වන ඔබගේ සුබදායි ශක්තියින් ඉස්මතු වන බොහොම වාසනාවන්ත සෞභාග්‍යමත් සතුට රැඳෙන සතුට පිරුණ අවුරුද්දක් වෙන්නට ඒත් එක්කම මේ අලුත් අවුරුද්දේ තියෙන ඒ සස්ත්‍රීක බව ඔබ වෙත ළඟා වෙන්නට බොහොම සුබදායි ඵලයන් ඇති වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.